थैंक यू रणवीर। रणवीर सिंह सह दीपिका पादुकोण के अन्य मुलु लोक में जनप्रिय तारका युवला अतिशय जनप्रिय रंगन शिल्पीन युवलक्कुनु मे देदेना 2018 वसरे दी ओन की जीवित वल अलुत पियवरा किसरहट दिब्बा। इतिन लोके वटे अपी मे वीडियो एकिन कथा कराने यान्नी लोके में प्रसिद्ध वेच्च ए आदर कथाव गेन दीपवीरगे आदर कथाव एहेम नैत्तम रणवीर सिंह सह दीपिका पादुकोणगे आदर कथाव। दीपिकाट रणवीर मुनगहेन्न कलिन शेस्त्रे अतुलेम එක එක ආදර කතා තිබුණත් රන්වීරව මුණ ගැහුණාට පස්සේ දීපිකාගේ ජීවිතේ වෙනස් වෙනවා. යාශකේ අප තුන් හීරෝ රන්වීර දීපිකාව මුණ ගැහෙන්නේ සිනමා සම්මාන උළෙලකදී. දීපිකාව දැකපු ඒ මොහොත ජීවිතේ කවදාවත් අමතක නොවන බව වරක් රන්වීර ට්විටර් වෙබ් අඩවියට කියලා තිබුණා. ඊට පස්සේ 2013 වසරේ සංජය ලීලා බන්සාලිගේ රාම් ලීලා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් පනපවන්න ඔවුන් දෙදෙනාටම ලැබුණු අවස්ථාව ඔවුන්ගේ ආදර කතාවේ මූලික අඩිතාලම බවට පත් වෙනවා. मेरी मर्दानगी के बारे में आप गांव की किसी भी लड़की से पूछ सकते हो। मैक्सी भाई रिपोर्ट अच्छी मिलेगी। तेरे तो बिल्कुल ही बाल नहीं है। कहाँ गए? मैं दिन के सब आकर्षणीय निशाम रामलीला चित्रपट बॉक्स ऑफिस वार्ता तबमिन तिरगत वो अतिशय सार्थक चित्रपट बवट पात हेम प्रसिद्ध आदर कथावाक वगेम मे दिन के आदरे රසිකයන්ගෙන් මාධ්‍යකරුවන්ගෙන් මොනතරම් හංගගෙන ඉන්න මේ දෙන්න උත්සාහ කරත් ඔවුන්ට ඒක කරන්න බැරි වෙනවා. දීපිකාගේ සහ රන්වීර්ගේ ගමන් බිමන් ගැන අවධානයෙන් හිටපු මාධ්‍යකරුවන් ඔවුන් දෙන්නගේ ආදර කතාව ඉක්මනින්ම ලෝකයට අනාවරණය කරනවා. පීකූ සහ චෙන්නයි එක්ස්ප්‍රෙස් රූගත කරන තැන්වලට දීපිකාව හම්බ වෙන්න රන්වීර් ගියපු ගමන ඔවුන්ගේ ආදරය ලෝකයට හෙළිවෙන්න බරපතල ලෙස බලපෑව කියලා තමයි මාධ්‍යකරුවන් කියන්නේ. රාම්ලීලා චිත්‍රපටයට පස්සේ බජරාව මස්තානිස් සහ පද්මාවත් චිත්‍රපටි ඔවුන්ගේ මේ ආදර ගැළපීම සනාථ කරන චිත්‍රපටි බවට පත් වුණා. ඉතින් රන්වීර් සිංහ සහ දීපිකා පදුකෝන් කියන මේ නළු නිළ යුවළ දෙන්නගෙම පෞල්වල ආශිර්වාදයේ මැද්දේ සිය විවාහය පිළිබඳ 2018 ඔක්තෝබර් 21 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා. ඒ වෙද්දී ඔවුන්ගේ මේ ආදර කතාව අවුරුදු 6ක් පරණයි. එකිනෙකාව ඉතාමත් හොඳින් තේරුම් ගත්ත තිරයට වගේම සැබෑ ජීවිතයේදී හරියටම ගැළපෙන මේ යුවළ ඉතාලියේ ලේක් කොමෝ වලදී 2018 නොවැම්බර් 14 වෙනිදා විවාහ ජීවිතයට ඇතුළත් වෙනවා. ඉතින් ඔවුන්ගේ විවාහ ජීවිතය සතුට සපිරුණු සාර්ථක ජීවිතයක් වේවා කියලා ලෝකෙ වටේ අපි සුබ පතනවා.